ඉතින් අද අපි ඔයාලට මේ වීඩියෝ එක ඔස්සේ ගෙනෙන්නේ ශ්‍රී ලංකා ටෙලිකොම් මාධ්‍ය මයික් අඩවි 2022 වසරේ සඳහා වන නවතම රැකියා පුරප්පාඩු පිළිබඳ විස්තර. එෙහිදී මේ රැකියා පුරප්පාඩු සඳහා ඔන්ලයින් මාර්ගයෙන් තමයි අයදුම්පත් කිරීම අවස්ථාව වාර්තා ලබා දීලා තියෙන්නේ. ඒ ඔන්ලයින් මාර්ගයෙන් නිවැරදිව අයදුම්පත් කරන ආකාරයත් ඔයාලට මේ වීඩියෝ එකේදී අපි ඔයාලට ගෙනෙන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම ස්ථිරපත් වගේම කොන්ත්‍රාත් පදන මත බඳවාගෙන ලබන රැකියා පිළිබඳ විස්තර අවශ්‍ය සුසුකම් වයස සහ වැටුප් දීමන පිළිබඳ විස්තරත් ඔයාලට මේ වීඩියෝ එක ඔස්සේ අපි ගෙනෙන්නට බලාපොරොත්තු වෙනවා. වීඩියෝ එක මගින් රැකියා අවස්ථා කිහිපයක විස්තර අපි ඔයාලට ගෙනෙන්නට බලාපොරොත්තු වෙනවා ශ්‍රී ලංකා ටෙලිකොම් මාධ්‍ය මගින් කැඳව ඇති. එදී මුලින්ම අපි ගෙනෙන්නේ මාකටිං ඔෆිසර්ස් කියන තනතුර සඳහා තමයි බඳවා ගැනීම සිදු කරනු ලබන්නේ. ඒ සඳහා අවශ්‍ය කරන සුසුකම් අයදුම්පත් සහ අයදුම්පත් යොමු කරන ආකාරය කෙසේද කියලා අපි මුලින්ම සලකා බලමු. මාකටිං ඔෆිසර්ස් තනතුර වලට අදාළ කොන්දේසි කිහිපයක් සඳහන් කරලා තියෙනවා. එහිදී වයස අවුරුදු 30 දක්වා වන පුද්ගලයන් සඳහා අයදුම්පත් යොමු කිරීම අවස්ථාවට ලබා දීලා තියෙනවා ස්ත්‍රී සහ පුරුෂ කියන දෙපාර්ශ්වය සඳහා. ඒ වගේම මේ බඳවා ගැනීම ස්ථිර බඳන මත බඳවා ගන්න ලබන බවට සඳහන් කරලා තියෙනවා. එහිදී එක් වසරක පරිවාසී කාලයකට යටත්ව තමයි බඳවා ගැනීම සිදු කරනු ලබන්නේ. ඒ වගේම මේ තනතුරට අදාළව ආකාශීය වැටුප් දීමන වලට හිමිවන බව සඳහන් වෙනවා මේ ආයතනය මගින්. ඒ වගේම ආකාශනීය සහ වේගින් ඔයාලගේ වෘත්තීය ගමනේ ඉදිරියට යෑමේ හැකියාව මේ මාර්ගය ඔයාලට මේ තනතුර සමග හිමිවන බව සඳහන් වෙලා තියෙනවා. ඒ වගේම තෝරා ගන්න ලබන අයදුම් කරුණ සඳහා තමයි කැඳවීම සිදු කර ලබන්නේ කියලා සඳහන් කරලා තිබෙනවා. අපි ඊළඟ බලමු මේ තනතුර සඳහා අවශ්‍ය කරන සුසුකම් මොනවද කියලා. මේ මාකටිං ඔෆිසර්ස් තනතුර සඳහා අවශ්‍ය කරන මූලික අධ්‍යාපන සුසුකම මොනවද කියලා අපි සමග බලමු. එහිදී සාමාන්‍ය පෙළ විභාගයේදී විෂය 6ක් සමත් වීම ඔයාලගෙන් බලාපොරොත්තු වෙනවා. සී සාමාන්‍ය 4ක්වත් සහිතව. එහිදී භාෂාව ඉංග්‍රීසි භාෂාව සහ ගණිතය කියන විෂය සඳහා අවමාසයෙන් සී සාමාන්‍ය සහිතව තමයි මේ විෂය 4 සී සහිතව විෂය 6 සිකවර සමත් වීම සිදු විය යුත්තේ. ඒ වගේම උසස් පෙළ විභාගයේ ඕනෑම විෂය ධාරාවක් කරලා තියෙන විෂයන් 3ක් සමත් වීම වලින් බලාපොරොත්තු වෙනවා. අවමාසයෙන් ඒ සාමාන්‍ය 3ක්වත් සහිතව ඒ සමත් වීම සිදු විය යුතුයි. මේ තනතුර සඳහා වන අධ්‍යාපන සුසුකම් සපුරාලීම සඳහා. මෙලට බලමු මේ තනතුර වලට අදාළ වෘත්තීය සුසුකම් මොනවද කියලා. එහිදී ශ්‍රී ලංකා ඉන්ස්ටිටියුට් ඔෆ් මාකටිං ආයතනය මගින් ලබා දෙන ඩිප්ලෝමා පාඨමාලාවක් වල හඩාරා තිබීම සුසුකමක් වශයෙන් සලකා බලනවා. ඒ වගේම චාර්ටර් ඉන්ස්ටිටියුට් ඔෆ් මාකටිං ආයතනයේ පාර්ට් 2 කොටස හදාරලා තියෙනවා. ඒකත් සුසුකමක් වශයෙන් සලකා බලන බව සඳහන් වෙනවා. එහෙම නැත්නම් ඇඩ්වාන්ස් ඩිප්ලෝමා ඉන් මාකටිං පාඨමාලාවක් වල රජයේ පිළිගත් ආයතනයකින් හෝ විශ්වවිද්‍යාලයකින් හදාරලා තිබීම මේදී පිළිගන්න බව සඳහන් වෙනවා. එදී එම පාඨමාලාව විශ්වවිද්‍යාල ප්‍රතිපාදක කොමිසම සභාවෙන් පිළිගත් ආයතන මගින් තමයි බල හදාරීම සිදු වෙන්නේ. එහෙම නැත්නම් තවත් අවස්ථාවක් ලබා දෙලා තිනවා මේ ශිෂ්‍යයට අදාළව NEQ 6 මට්ටම හෝ ශ්‍රී ලංකා ක්වොලිෆිකේෂන් ෆ්‍රේම්වර්ක් 4 මට්ටමට සමාන හෝ ඉහළ පාඨමාලාවක් ශිෂ්‍යයට අදාළව අදාළලා තියෙනවා. එයත් සුසුමක් වශයෙන් පිළිගන්න බවට තමයි සඳහන් වෙන්නේ. ඒ වගේම මාකටිං ශිෂ්‍යයට අදාළව වසරක පළමුවක් පිළිගත් ආයතනයක වලසතු තිබිය යුතුයි මේ තනතුර සඳහා තෝරා ගැනීමදී. එවගේ අපට අන්තර්බුද්ධ සම්බන්ධ සහ ඉංග්‍රීසි භාෂාව විශේෂම කතා කිරීම සහ ලිවීමේ හැකියාව විශේෂම සලකා බලන බව සඳහන් වෙන්නේ මේ තනතුරේ සුසුකම් වශයෙන්. ඒ වගේම මාකටිං ශිෂ්‍යට දාල වලත තුති කරන හැකියාව ස්කිල් එක මේ විශේෂයෙන් සලකා බලන බව සඳහන් වෙනවා මේ තනතුර සඳහා තෝරා ගැනීමදී. ඉතින් මේ කියන සුසුකම් ඇරෙද්දී වඩ මේ මාකටිං ඔෆිසර්ස් කියන තනතුර සඳහා අයදුම්පත් කරන්න. ඊට බලමු අයදුම්පත් යොමු කිරීමේ ලින්ක් එක වෙත ඔයාලා යොමු වෙන්නේ කෙසේද සහ අයදුම්පත් නිවැරදිව යොමු කළ යුත්තේ කෙසේද කියලා ඔන්ලයින් මාර්ගයේ. ඒ වගේම වීඩියෝ මිලන් කොටසින් අපි ස්පෙෂල්ටි ආයතන මයින් කරලා ඇති අනිකුත් තනතුරු පිළිබඳ විස්තරات ගෙනෙන්නට බලාපොරොත්තු වෙනවා. මාකටිං ඔෆිසර්ස් තනතුරු සඳහා ඔන්ලයින් මාර්ගයේ අදෝපත් යොමු කිරීම සඳහා මේ වීඩියෝ එකේ පහළ ඩිස්ක්‍රිප්ෂන් එකේ අපි ලින්ක් එකක් ලබා දෙලා තියෙනවා. ඒ ඔස්සේ ගියාම මෙන්න මේ ආකාර වෙබ් පිටුවෙන් මේ තනතුරු දාලා සියලු විස්තර ඔයාලට ලබා ගැනීම හැකියාව මේ ආකාරයෙන් අපි ලබා දෙලා තියෙනවා. ඒ වගේම ඔන්ලයින් මාර්ගයේ අදෝපත් යොමු කිරීම සඳහා වන ලින්ක් එක පහළින් ඔන්ලයින් ඇප්ලිකේෂන් ලින්ක් යටතේ apply online from here කියන බටන් එකට ක්ලික් කරලා ආඩ පුළා ඔන්ලයින් මාර්ගයෙන් අදෝපත් යොමු කිරීමේ කවුළු වෙත පහසුවෙන්ම පිවිසීම සිදු කර ගන්න. ඒ වගේම මේ තනතුරට දාලා full job notification එකක් download කරගෙන මේ අවස්ථාව අපි ලබා දෙලා තියෙනවා. අයදුම්පත් යොමු කිරීම අවසාන දින වශයෙන් 2022 සැප්තැම්බර් 27 දක්වා වලට අවස්ථාව මේ යටතේ ලබා දෙලා තිබෙනවා. අයදුම්පත් ඔන්ලයින් මාර්ගයෙන් යොමු කරන ආකාරය තමයි ගෙනෙන්නේ. එහිදී ඔන්ලයින් මාර්ගයෙන් අයදුම්පත් යොමු කිරීමට ප්‍රථම ඔයාලා සකස් කරගත යුතු ලේඛන කිහිපයක් සඳහන් වෙනවා. එදී මේ සඳහන් කරන ඩොකියුමන්ට්ස් ඔයාලා zip ෆයිල් එකක් ආකාරයකට සකස් කරගෙන තබා ගත යුතුයි අප්ලෝඩ් කිරීම සඳහා ඔන්ලයින් මාර්ගයෙන් අයදුම්පත් යොමු කිරීමට කිරීම සිදු කිරීමේදී. එදී විශේෂයෙන් මේ zip ෆයිල් එක මෙගාබයිට් 15ට වඩා අඩු විය යුතුයි කියලා තිස්සේ මතක තියා ගත යුතුයි මේ සඳහා අප්ලෝඩ් කිරීමේ සුසුකම් සපුරාලීම සඳහා. එහිදී ඔයාලගේ අප්ඩේට් CV එක ලබා සකස් කරගෙන තබා ගත යුතුයි. එහිදී ඒ CV එක තුල ළඟදී ලබා ගන්න ඡායාරූපය සහිතව තමයි සකස් කරගත යුත්තේ. ඔයාලගේ උපන් සහතිකයේ පිටපතක් ඔයාලා සකස් කරගෙන තිබිය යුතුයි මේ සඳහා අප්ලෝඩ් කිරීම සඳහා. ඒ වගේම ඔයාලා වෘත්තීය සහතිකවල පිටපත්
සකස් කරගෙන ඩෙබියුට් ස්කෑන් කරලා තබා ගත යුතුයි. ඒ වගේම ඔයාලා වර්කින් එක්ස්පීරියන්ස් එක නැත්නම් වෘත්තීය පළපුරුද්ද සනාථ කරන සහතිකවල පිටපත් ඔයාලා ස්කෑන් කරලා ළඟ තබා ගත යුතුයි මේ සඳහා අප්ලෝඩ් කිරීම සඳහා. ඒ වගේ වෙනත් ඔයාලගේ සහතික තියෙනවා නම් එම ඩොකියුමන්ට්ස් ස්කෑන් කරලා ඔයාලා මේ ආකාරයෙන් මේ සියලුම ඩොකියුමන්ට් වර්ග සිප් ෆයිල් එකක් ආකාරයට ස්කෑන් කරලා මෙගාබයිට් 15ට අඩු සිප් ෆයිල් එකක් ආකාරයට සකස් කරගෙන ළඟ තබා ගත යුතුයි මේ සඳහා අප්ලෝඩ් කිරීමට ඔන්ලයින් මාර්ගයෙන් අයදින්පත් යොමු කිරීම සඳහා. එන ආකාරයට අපි සඳහන් කළ ලින්ක් එකෙන් ගියාම ඔයාලට මේ ආකාරයේ කවුලක් තමයි ඔන්ලයින් මාර්ගයෙන් අයදින්පත් යොමු කිරීම සඳහා හිමිවන්නේ. එනි මුලින්ම ඔයාලට තියෙනවා ඔයාලා අයදින්පත් දාතුව සිලෙක්ට් කිරීම සඳහා මේ ඩොට් ඩොල් ලිස්ට් එකෙන් අදාළ මාකටිං ඔප්ෂන් එකේ දාතුව ඔයාලා සිලෙක්ට් කරගන්න ඕනේ. ඉන් අතුරු ඔයාලගේ පර්සනල් ඉන්ෆර්මේෂන් කොටස මේ කොට තුල නිවැරදිව අතුලත් කිරීම සිදු කරගන්න ඕනේ. මේ තියෙන විස්තර නිවැරදිව මේ එක එක කොටු තුල. ඊළඟට ඔයාලගේ උපන් දිනය මෙතන නිවැරදිව වර්ෂයේ මාසයේ දිනය වශයෙන් අතුලත් කිරීම සිදු කරගන්න ඕනේ මේ ලිස්ට් එක වගේ. ඉන් අතුරු ඔයාලගේ පෝස්ටල් ඇඩ්‍රස් එක අතුලත් කිරීම අවස්ථාව ලබා දීලා තියෙනවා. එයත් නිවැරදිව මේ කොටු තුල අතුලත් කරන්න ඕනේ. ඊළඟට කන්ටැක්ට් ඉන්ෆර්මේෂන් ඔයාලගේ අතුලත් කිරීම අවස්ථාව තියෙනවා. ඊමේල් එක, මොබයිල් නම්බර් එක සහ ෆික්ස් ලයින් එකක් තියෙනවා. ඒ නම්බර් අතුලත් කිරීම අවස්ථාව ලබා දීලා තියෙනවා. ඉන් අතුරු එඩියුකේෂන් ක්වොලිෆිකේෂන් අතුලත් කිරීම අවස්ථාව තමයි ලබා දීලා තියෙන්නේ. එහිදී මාකටිං ඔෆිසර් දාන්ත සඳහා JCE O level සහ A level කියන විභාග දෙකේ විස්තර වල අතුලත් කිරීම සිදු කළ යුතුයි. එහෙදි විශේෂයෙන් මතක තබා ගත යුතුයි ඒ අතුලත් කිරීමේදී ලබා දෙලා තියෙන මෙන්න මේ ෆෝමැට් එකට අනුකූලව තමයි ඔයාලා විස්තර අතුලත් කිරීම සිදු කළ යුත්තේ. එහෙදි ඔයා මොන දුන් විභාග සඳහා මොන දුන් ආයතනය එහෙම නැත්නම් පාසලේ නම ක්වොලිෆිකේෂන් නේම් එකට ඔයාලගේ පුරා JCE O level A level වශයෙන් සඳහන් කරන්න. ඊළඟ ඩියුරේෂන් නැරතේ ඔයාලා කොපමණ කාලයක් කියලා හදාරිම සිදු කරලා දෙන්න සඳහන් කළ යුතුයි. ඊළඟට ඔයාලට පුළුවන් විභාගයේ ප්‍රතිඵල ඔයාලා කෙටියෙන් සඳහන් කිරීමක් සිදු කරගන්න. ඒ ආකාරයට මේ කොටු තුළ මේ ෆෝමැට් එකට අනුකූලව ඔයාලගේ විස්තර තුනක් ගන්න ඕනේ. ඕලෙවල් සහ ඒලෙවල් ක්වොලිෆිකේෂන් සඳහා මේ මාකටිං ඔෆිසර් අනුකූල සඳහා. ඊළඟට ඔයාලේ වර්ක් එක්ස්පීරියන්ස් තිබෙනවා නම් ඒ පිළිබඳ විස්තර තුනක් ගන්නත් මේ කොටුව ලබා දෙලා තියෙනවා. ඒත් මේ කියන ෆෝමැට් එකට අර්ථය තමයි සඳහන් කළ යුත්තේ. ඒත් ඔයාලා වැඩ කළ ඕගනයිසේෂන් එකේ නම අදාළ තනතුරු තනතුරු හැදාරු දිනය සහ අවසන් කළ දිනය මුළු පාල සීමා වශයෙන් මේ කියන ෆෝමැට් එකට අනුකූලව මේ කොටු තුළ විස්තර පිරවීම සිදු කළ යුතුයි. ඉන් අතුරුව ඔයාලා දැනට සේවය කරනවා නම් යම්සි ආයතනයක ඒ පිළිබඳ විස්තර පෙර ආකාරයටම මේ ෆෝමැට් එකට අනුකූලව තුලත් කිරීම සිදු කළ යුතුයි. ඉන් අතුරුව අපි කලින් සඳහන් කළ ආකාරයට අපි ඔයාලා මේ කියන ඩොකියුමන්ට්ස් සිප් ෆයිල් එකක් ආකාරයට මෙගාබයිට් 15ට අඩු ස්කෑන් කරලා ළඟ තබා ගත යුතුයි. එය අප්ලෝඩ් ඩොකියුමන්ට් ෂර්තය චූස් ෆයිල් කියන කොටසින් ක්ලික් කරලා ඔයාලට පුළුවන් ඒ සිප් ෆයිල් එක සේව් කිරීම අනතුරුව මේ කොටස තුළ ටික් කිරීමක් සිදු කරගෙන සබ්මිට් කියන බටන් එක ක්ලික් කරලා ඔන්ලයින් මාර්ගයෙන් මේ අයදුම්පත නිවැරදිවම යොමු කිරීම සිදු කරගන්න. අපි ඊළඟ බලමු මේ වීඩියෝ එකේ ඊළඟ කොටසින් ඊළඟට SLB ආදිනමෙන් කඳ වැඩි තනතුර සහ අයදුම්පත් විකෘත ආකාර සුසුකම් සානිකුත් විස්තර කෙසේද කියලා. ආදිනමෙන් කඳ වැඩි තනතුර ඉන්නේ CCTV ඔපරේටර්ස් කියන තනතුර සඳහා. එරි පිරිමි පාර්ශ්වය සඳහා තමයි අයදුම්පත් විකෘත අවස්ථාව ලබා දීලා තියෙන්නේ. අපි බලමු මේ තනතුරට අදාළ කොන්දේසි සුසුකම් සානිකුත් විකෘත ආකාර කෙසේද කියලා. කුණු වලට අදාළ කොන්දේසි යටතේ මෙම තනතුරු සඳහා මදාගෙනම සිදු කර ලබන්නේ කොන්ට්‍රැක්ට් බේසික්ස් එහෙම නැත්නම් කොන්ත්‍රාත් පදනම් මත වසර දෙක කාලයක් සඳහා කියලා සඳහන් වෙලා තියෙනවා. ඒ වගේම තනතුරු සඳහා අවශ්‍ය දීවන වැට හිමන බව සඳහන් වෙනවා. ඒ වගේම තෝරා ගන්න ලබන්නේ ෂෝට් ලිස්ට් කැන්ඩිඩේට්ස් එහෙම නැත්නම් කෙටි ලයිස්ට් එකත් අයිතුම් කරවා මගින් තමයි තෝරා ගැනීම සිදු කර ලබන බව සඳහන් වෙනවා තිබෙන්නේ. අපි බලමු මේ තනතුරු සඳහා අවශ්‍ය කරන සුසුකම් කෙසේද කියලා. තනතුරු සඳහා ශ්‍රී ලාංකික පුරවැසියන් සඳහා තමයි අයිතුම්පත් වීම අවස්ථාව ලබා දෙලා තියෙන්නේ. ඒ වගේම පිරිවාසය සඳහා තමයි අවස්ථාව ලබා දෙලා තියෙන්නේ අයිතුම්පත් වීමට. ඊළඟට අධ්‍යාපන සුසුකම් වල සලකා බැලීමේදී අප සාමාන්‍ය පෙළ විභාගයේ සමත් වීම ප්‍රමාණවත් වෙනවා. එහිදී සාමාන්‍ය පෙළ විභාගයේ විෂය 6ක් සමත් වෙන්න ඕනේ. සී සමත 3ක්වත් සහිතව. එහිදී සාමාන්‍ය පෙළ විභාගයේ භාෂාව ඉංග්‍රීසි සහ ගණිත විෂය සඳහා S සමත්වයක් තිබිය යුතුයි කියලා තමයි සඳහන් වෙන්නේ. ඒ වගේම වයස් පරිමාණය ගැන සඳහන් කරනවා නම් වයස අවුරුදු 20 30 අතර පිරිමි පුද්ගලයන් සඳහා තමයි අයදුම්පත් කිරීම අවස්ථාව මේ අර්ථය ලබා දෙලා තිබෙන්නේ. මිලාර මේ තනතුරු වලට අදාළ වෘත්තීය සුසුකම් ගැන සලකා බැලීමේදී විශේෂයෙන්ම සඳහන් කළා තියෙනවා මීට පෙර ශ්‍රී ලංකාවේ ආමි නේවිසෝ එයාපෝස් පොලිස් කියන ආයතනවල රාජකාරී කරලා නීත්‍යානුකූලව ඉවත් වෙලා තියෙන පුද්ගලයන් සඳහා විශේෂත්වයක් දක්වනවා කියලා මේ බඳවා ගැනීම සිදු කරනු ලබද්දී එසේ නොමැතිවත් ඔයාලට මේ සඳහා අයදුම්පත් කිරීම අවස්ථාව තිබලවත් විශේෂයෙන්ම මතක් කරන්න ඕනේ. ඒ වගේම මේ ශිෂ්‍යයට අදාළව වෙනත් ටෙක්නිකල් හෝ ඉංජිනේර ෆීල්ඩ් එකට අදාළව වසර දෙකක්වත් පළපුරුද්දක් තිබිය යුතු කියලා සඳහන් වෙනවා මේ සඳහා අයදුම්පත් කිරීමේදී. එහෙත් විශේෂයෙන්ම CCTV ඔපරේෂන්ස් පිළිබඳ අධ්‍යක්ෂකම පළපුරුද්දක් තියෙනවා නම් ඒක විශේෂ සුසුමක් වශයෙන් සලකලා බඳවා ගැනීමට මේක අවස්ථාව තියෙන බවයි සඳහන් වෙන්නේ. ඒ වගේම ශාරීරික යෝග්‍යතාවය යටතේ BMI ඉන්ඩෙක්ස් එකේ අදාළ
සීමාව තුළ තිබිය යුතුයි කියලා සඳහන් වෙනවා. ඒ වගේම විනාඩි 12ක් තුළ කිලෝමීටර් 2ක් වීමේ හැකියාවත් ඔයාලගේ ශාරීරික යෝග්‍යතාවයටදී බලාපොරොත්තු වෙන බව තමයි සඳහන් වෙන්නේ. ඉතින් මේකෙන් සුසුරයටදී ඔයාලට පුළුවන් මේ CCTV ඔපරේටර්ස් කියලා තනතුරු සඳහා SLD ආගෙන මේක කරනවාදී අයදුම්පත් යොමු කිරීම සිදු කරගන්න. ඊළඟට අපි බලමු ඔන්ලයින් මාර්ගයෙන් තමයි අයදුම්පත් යොමු කිරීම සිදු කළ යුත්තේ. එසේද ඔන්ලයින් මාර්ගයෙන් අයදුම්පත් යොමු කිරීමේ ලින්ක් එක ලබා ගන්න සහ අයදුම්පත් නිවැරදිව යොමු කරන්න කියලා. ඉතින් අයදුම්පත් යොමු කිරීම සඳහා ඔන්ලයින් ලින්ක් එක ලබා ගැනීමට මේ වීඩියෝ එකේ පහළ ડિස්ක්‍රිප්ෂන් එකේ තියෙන ලින්ක් එකෙන් ගියාම එන මේ ආකාර වෙබ් පිටුවේ පහළින් ඔන්ලයින් ඇප්ලිකේෂන් ලින්ක් කියන කොටසේ apply online from here කියන බටන් එකට ක්ලික් කරලා ආවට පුළුවන් online මාර්ගයෙන් අයදුම්පත් යොමු කිරීමේ කවුළු වෙත පහසුවෙන් පිවිසෙන්න. අයදුම්පත් යොමු කිරීම අවසානයේ වශයෙන් 2022 නම්වල මාස 26 දක්වා අවස්ථාව ලබා දෙලා තියෙනවා. ඒ වගේම මේ සඳහන full job notification එකත් මේ web video තුලින් ආවට පහසුවෙන් download කරගැනීමේ හැකියාව පවතිනවා. මෙහිදී apply online from here කියන බටන් එකට ක්ලික් කිරීමෙන් අනතුරුව ඔයාලට පුළුවන් අපි කර සඳහන් කළ marketing officer තනතුරට අදාළ වන ආකාරයෙන්ම online මාර්ගයෙන් ඔයාලගේ අයදුම්පත් සම්පූර්ණ කරලා අවසානයේදී අපි කලින් සඳහන් කළා වගේ zip file එකක් ආකාරයෙන් අදාළ document scan කිරීමෙන් සකස් කරගත්තේ file එක වල අයදුම්පත් online අයදුම්පත් සමග upload කිරීමෙන් අනතුරුව සාර්ථකව ඔයාලගේ අයදුම්පත online මාර්ගයෙන් යොමු කිරීම සිදු කරගන්නවා.